අම්මා තිතින් කිව්වට අහන්නේ නැහනේ. ආර්යසේනගෙන් කොච්චරවත් වැඩ ගන්නවා. වැඩකාරයෝ ඉන්නේ වැඩ කරන්න. ඒගොල්ලන්ට නිකන් ඉන්න දුන්නාම ඒගොල්ලෝ කම්මැලි වෙනවනේ. කවුද දන්නේ? ෂුවර් එකටම අරයා වෙන්නේ නැති. කවුද? වත්සලා? ඔව් ඔව් ඉතින්. නැතුව මේ වෙලාවේ මේ ගෙදර වෙන කවුරු වෙන්නද? පුතේ අපි දෙන්න දන්නේ නැතුව මේ දෙන්න අතරේ මොකක් හරි පටන් අරගෙනද? අනේ මන් දන්නේ නැහැ අම්මා මොකක්ද කියලා නම්. ඉතින් අම්මා අපි මෙහෙම ප්‍රපෝස් කරපු කෙනෙක් එක්ක හොරෙන් සම්බන්ධයක් තියන් යන්නේ එහෙමනම් එයාට ඕනේ නැහනේ. ගිහල බලමු. එනිසා මං ඔයාට කියනවා ඔයාට මේ ගෙදරට එන්න කිසිම අයිතියක් නැහැ කියලා. කරුණාකරලා බහින්න එළියට. මොකක්දන්නේ ඔයගලන්ට වෙලා තියෙන්නේ? ඇයි මේ මාත් එක තරහ වෙලා? රුවි මොකක්දන්නේ ප්‍රශ්නේ? කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ පුතා. හැබැයි ඔයාගේ හිතේ මගේ පුතා ගැන මොන හරි අදහසක් තියෙනවා නම් අදම ඒක හිතින් අයින් කළා දාගන්න. පාරා කසාද බඳු මනුස්සයෙක් කසාද බඳින ඉතින් මට පිස්සුවක් තියෙනවා. රුවි මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ ඔගොල්ලෝ මාව පන්න දෙන්න හදන්නේ කියලා. ඒකට ඉතින් හේතුව ආ දන්නවද? හරි. එහෙනම් මම දැන් රෙහාන්ට කෝල් එකක් ගන්නම්. රෙහාන් අදිසියවත් මට යන්න කියලා කිව්වොත් මම යන්නම්. ගන්න ගන්න. කොහොමත් එයාට ඕව එපා වෙලා තියෙන්නේ. ගන්න. හෙලෝ රෙහාන්. හෙලෝ වත්සලා. මම මේ වලේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. මෙතන අම්මයි නංගී ඉන්නවා. එයාලා මේ මාව පන්නන්න හදනවා. මට කියන්න පුළුවන් දෙයයි කියලා. වත්සලා මම මේ ඔෆිස් එකේ මීටින් එකේ ඉන්නේ. ඔයාට කියන්න පුළුවන් දේ ඒගොල්ලන්ට අසාධාරණ වැඩ කරන්න එපා කියලා. අනික මම මෙහාට ආවේ ඔයා නැති වෙලාවක. මගේ කම්මැලි කමට. අනික මම මේ වෙනකොට ඔයාගේ කිසිම දෙයක් කාටවත් කියලාත් නැහැ. මට කියන්න කිසිම උවමනාවකුත් නැහැ. කො ෆෝන් එක දෙන්නකෝ නංගිට. හලෝ. හලෝ නංගි. එයාට ඔය දැන් ඉඳ දෙන්නකෝ. මං ආවට පස්සේ ප්‍රශ්න විසඳගම්. අයියේ මේ වට පිස්සුද? ආ? අපි යාට යන්න කිව්වා. ඔය යන්න කියපු නිසා තමයි මම මේ ඉඳ කියන්නේ. මම මෙතන බිසි. මං ඒ ලෝක විසඳන්න. එයා ඔතන හිටිය කියලා ලෝකරන් ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. අපිට ප්‍රශ්නයක් තමයි. මෙයා කවුද මේ කෝල් කර කර ඔයාට කියන්නේ? හරි හරි මං තියනවා ෆෝන් එක මම මෙතන බිසි. මං කියවනේ ඔක මම විසඳලා දෙන්නම් කියලා. එයාට දැන් තෝම ඉඳ දෙන්න. කො ෆෝන් එක දෙන්න යාට. හලෝ රෙහා. හරි වත්සලා. ඔය අහම ඉන්න. ඒගොල්ලෝ කියන දේවල් ගණන් ගන්න එපා. Thanks රෙහා. හරිනේ. මං යන්නේ මට රෙහාන් යන්න කිව්වොත් විතරයි. ඔය එක එක නාට බෑ මාව මෙහෙන් පන්න ගන්න. Browns විශ්වාසයෙන් ගෙන Browns Taffy රත්තරන් ටැක්ටරි. දැන් මේමයි. මෙච්චර කාලයක් මචං පොදු හතුරෙක් හිටියේ මට විතරයි. නානෑ එක්කාරේ.
දැන් උඹලට පොදු හතුරු දෙන්නෙක් ඉන්න. කවුද දෙන්න? නානකාරේ ඩේමියනු. එබම් මට ටුටුත් දෙන්නේ. එතකොට මට 3යි. නෑ මම කියන්නාවේ ජූඩයි අබියයි මේ දැන් යන්න ඕනේ කොට්ටාව බිල්ඩින් එකට. ඒක මචං මාර ඩේන්ජර් පොට්ටයක් ඈ. යකෝ කවුරු හරි ඇවිල්ලා මරලා දාලා ගියත් මිනිහා හම්බෙන්න ගඳ ගැව්වට පස්සේ. ඉතින් බං අපිට යන්න වෙන තැනක් නැහනේ. අපි කොයි කියලාද යන්නේ? වෙන කොහෙවත් යන්න ඕනේ නැහැ මෙහෙට ඇවිල්ලා ඉඳහන්. ඔය පුළුවන් විදියට බුදිය ගමු. මචං අපිට කාමරයක් ඕනේ ඔය බුදිය ගන්න ඇඳුමක් මාරු කරගන්න විතරයිනේ. ඒක හරියන්නේ නැහනේ. යකෝ මේ ගිනි පෙට්ටියක් වගේ එකක් අස්සර දෙන්නෙක්ව දැම්මම හුස්මක් අටක්වත් ගන්න ඉඩක් නැහනේ. යකෝ යමක් තේරෙන හින්දා කියන්නේ. ඈ මේ මේවයි බං ඉතින්. කොහොකටත් අපි රිටර්න් එකක් දෙනවා නම් අපි පරිස්සම් වෙලා ඉන්න ඕන. පරිස්සම කියන්නේ බං එතකොට අපි ඔක්කොම ඉන්නේ එකටනේ. මාක් හරි අවුලක් වුණොත් එකෙකුට දෙන්නෙකුට කෑ ගහගෙන දුවන්න හරි පුළුවන්. ඒකයි මං කියන්නේ අපි ඔක්කොම එක ටීමු කියලා. මට ওই බෝට්ටුවක් ඇතුලේ හරි බුදිය ගන්න බැරි. ඒක ප්‍රශ්නේ නැහැ. මං කියන්නේ අපි සෙට් එකම එක ටීමු. ඕමත් තුඹලා දෙන්නව තනි කරන්න බෑ මචං. ඒකයි මං කියන්නේ. ඔව් ඔව් ඈ මු හරි. මචං රිටර්න් එකක් දෙනවා නම් පරිස්සම් වෙලා ඉන්න ඕන. Browns විශ්වාසයෙන් ඉන Browns Taffy රත්තරන් ටැක්ටරි. මේ සල්ලි දුන්න කියලා අම්මට කියන්නේ නැහනේ. ඇයි කියන්න දුනේ? මො කියන්න එපා. කිව්වොත් එහෙම මේකද මගේ සාක්කුවේ ඉතුරු වෙන්නේ නැහැ. බොන්න මේ 1000ක් දුන්න කියපන්. නෑ 500 500. හරි හරි අනේ මං කියන්නේ නැහැ. ඔව් තියාගන්නකෝ. Thank you. පරිස්සම් ඵලය. යනවා. බන්ටියා. ඇත්තටම උඹ බානුක හම්බෙන්න නෙමෙයිද යන්නේ? යෝ මන් දැන් එක සැරයක් කිව්වනේ යන තැන් අහන්න එපා. හරි හරි හරි. කමන්නේ අදට ඵලයන්කෝ අදට ඵලයන්. හැබැයි පුතේ මේ දෙමව්පියෝ දැනගන්න ඕන දරුවෝ යනේන තැන් ගැන. අන්න ඒක මතක තියාගනි ඈ. මරු තාත්තෙක් තමයි ඔයත් නේ. ඒකනේ කියන්නේ. අපි වගේ තාත්තල ලබන්න උඹලා පින් කරන්න ඕන පින් කරන්න ඕන. පට්ට පිනක් මං කරලා තියෙන්නේ. කතා කරලා වැඩක් නැහැ ඒ ගැන. Browns විශ්වාසයෙන් එන ගෝයන් කපන සාස්තරේ Browns යන්මාර් අපි දැන් බණ්ඩව සීන් එකෙන් අයින් කරානේ එහෙමයි කියලා බන්ටි බණ්ඩගෙන් අයින් වෙන්නේ නැහනේ බං එහෙමනම් ඉතින් බණ්ඩගෙන් බන්ටි වයින් කරලා අපේ පැත්තට ගන්න ඕනේ මට එපා වෙන්නේ බං ඕක ඇවිල්ලා අපේ ගෙදර දෙන ටෝක්ස් වලනේ අපි එහෙ ගිහින් මොනවා කිව්වත් වැඩක් වෙන්නේ නැහැ මතකනේ ඌ කෙලින්ම කිව්වනේ අපිට සල්ලි දෙන්නේ නැති අපි වේදම් කරන හන්දයි කියලා. හැබැයි පුතෝ ඌ අන්තිමට විශ්වාස කරන්නේ බන්ටිව. මං කියන්නේද? අපි බන්ටිවත් එපා කරමු. බන්ටි වෙපා කෙරුවම ඌට අපි ඕන වෙනවද? න්යා ගොන් කතා කියන්න එපා බං. ඒ කියන්නේ අපි ගියපු ගමන තේරුම් ගන්න නැහැ. ටුටු මොකද
බිව්වා මට පිස්සුද? අනේ ඩාලින් පොඩ්ඩක් බලපන්කො. මට ඇත්ත කියවම මොනවද බිව්වේ? ටුටු! මේ මේකේ ගැහෙනවනේ බා. දැන් කරන්න දෙයක් නැහැ ඉස්පිතාලේ ගියම. අම්මා බා මට පොඩක් මැරෙන්න ගහන ඉතින් මේ. යකෝ යකෝ මැරෙන්න ගහලා හරි ගියොත් බා මේකේ මැරෙන්න යන්න ඉක්මනට මොනවාරි කරපන්කො. අයියෝ යකෝ ටුටු මොකද්ද බා මේ කරගත්තේ? කවුරුත් නැද්ද මේකේ වල්ලලා? අනේ සිකුරෝ! නෝනේ මගේ ඡාය දොන්න බා. එක පයින් කැමති වෙයි මහත්තයෝ. ඔව්. සංගීත කියන්නේ මල්ලිගේ ජීවිතය වගේ. ඔව්. මේ පොඩි සංගීත කණ්ඩායමක් කරනවා මහත්තයෝ මල්ලි. නෑ නෑ ලොකු වැඩ නෙමෙයි මහත්තයෝ. ඔය පොඩි පොඩි ඒවල සෙල්ලම් කරනවා මං හිතන්නේ. හරි මහත්තයෝ. මම මල්ලිට කියලා බලන්න මහත්තයෝ. හරි මහත්තයෝ. අනේ බොහොම ස්තුති මහත්තය. හරි වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ මහත්තයාට. හරි හරි. දෙන්න දෙයෝ ගෙට ගෙනවිත් දෙනවා දවසක අපට තිරපායනවා එදාට අපි මල් පැනියෙන් ආනවා. මොකද්ද බං සීන් එක? සීන් එක මේකයි. බානුවට මේසරේ මල්සරා විදින්න හදන්නේ දුන්නේ නෙමෙයි මල්ටි බැරල් ප්‍රහාරයෙන්. වාදයක මල්සරා? ඔන්න ඉතින් ගොන් කතාවක් ඇහුවා. යකෝ මල්සරා කියන්නේ ප්‍රේමයට අධිපති දෙවියෝ. ඌ දුන්නත් තියාගෙන විවිධ කෙල්ලෝ සෙට් කරනවා. ඒ කොහොමද? ඒ කොහොමද කියලා උඹ ඌට කෝල් එකක් දාලා අහගනි. ඒක නෙමෙයි බං මම මේ කියන්න ආවේ. බානු ඔයාටයි මේ සුභ ආරංචිය. අර අධිකාරීගේ දුව ඉන්නේ. එයාට ඔයාව මුණ ගැහෙන්න ඕනේලු. අනේ පල පල නිකන් පච කෙලින් නැතුව. ඔය ඉතින් පචලු. යකෝ ඒක උඹේ සංගීතයට වහවැටිලා ඉන්නේ. අන්න ඒකිට ඔයාලගේ මේ ගෲප් එකටත් සෙට් වෙන්න ඕනේලු. බොරුනේ මේකට කැමති නම් මම ඊළඟ දුරකථන ඇමතුම ගන්න සැලුම් කාර්යයට ස්පීකර් දාලා මොකෝ කිය. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් මේකේ සත්‍ය අසත්‍යභාවය ඈ මේවා. ඔබේ අරමුණු කරා යන ගමනේදී ඔබට ශක්තිය ජන ශක්ති ලයිෆ්. බණ්ඩා බානු මාර සීන් එක මම වෙලා තියෙන්නේ. මොකද්ද සීන් එක? අර ටුටු අහබීලා. ඈ ටුටු වහබීලා? ඔව් ඔව්. අන්න අර සිකුරා ඒකව උස්සගෙන දිව්වා. ඩාලිනුත් පස්සෙන් දිව්වා. ඒ කොයි වෙලාවෙද බම් දැන්ද? ඔව් ඔව් මේ දැන්. මං අර ෂේප් එකේ පැත්තකටලා බලාගෙන හිටියා. සිකුරා මරලා තෝණි දෙනවා බං. ඒ මැරිලත් දන්නෙත් නෑ බං. පව් යකෝ. මොන වගේ ජීවිතයක් මේ? මං ඇවිත් මැරිලාද කියලා යකෝ. අනේ ඔබ බැනපු එක තමයි බං කේස් එකට තිබ්බේ. මං කියලා මොනවා කරන්නද බං? ඒක කරපු බලු වැඩේට බං ලව් කරන්නද කියන්නේ මලපයින් නැතුව.
පාර සීන් එක බං දැන් බලන්න යන්න එපා බං. මැරිලා වගේද බං පෙනුනේ? ඔව් බං මේ මේ පැත්තට උස්සගෙන හිටියේ. අයියෝ මාර කේස් එකනේ බං. මේකිට මේ ඔළුව මඤ්ඤන්ද බං? මොකක් හරි ඇදලා අරින්න ඇති. හිතුවේ නැති සීන් යන්නේ බං උනේ. මට ඇත්ත කියන්න පුතා. නෑ මං අහන්නේ. ඔයාගේ ගෑණිත් එක්ක කිසිම සම්බන්ධයක් නැත්තම් ඇයි ඔයා ඒ ගෑණිගේ පැත්ත ගත්තේ? ඔයා ගන්න උනේ අපේ පැත්තනේ. මං ඒ වෙලාවේ මීටින් එකේ හිටියේ. තනාගියු කරන්න බෑනේ. ඒ නිසා තමයි මං තියාගන්න කියලා කිව්වේ. අයියා මේ ඔයාට ආගිව් කරන්න දෙයක් නෑ. ඔයාට එයාට කියන්න තිබ්බ නංගිලා හරි ඔයා යන්න කියලා. අනිත් එක ඔයාමයි අපිට කිව්වේ ඔයාට යවන්න බෑ අපි දෙන්නට යවන්න කියලා. හරි හරි මං කිව්වා තමයි ඒ මීටින් එකස්සේ ඔව ඔක්කොම කතා කරන්න බෑනේ. පුතා මේ මට ඇත්ත කියන්න. ඔයාගේ මොකක් හරි සම්බන්ධයක් තියෙනවද එයත් එක්ක? අම්මා මගේ ඔළුවේ මොන හරි ඇවිල්ලා වගේ අම්මට පේනවද? තෝ ඔයාගේ ප්‍රශ්න අහන්න එපා මගේ. කියන්න බෑනේ ඉතින් නොපෙනෙන්න දෙන්නට. ඔයා ඒ වෙලාවේ වැඩ කරේ නම් අන් නැති මිනිහෙක් වැඩ කරන විදිහට නෙවෙයි පුතා. මිනිසුන්ව තරහ කරගන්නේ නැතුව ෂේප් එකේ කට් ඔෆ් කරගන්න විදිහ අම්මලා දැනගන්න ඕනේ. ඇයි දුකද ඔයාට තරහ කරගන්නවට? මට නම් දුකක් නැහැ. හැබැයි මට ප්‍රශ්න වැඩි කරගන්න බෑ. පුතා ඉස්සරහට ඔහොම පොඩ්ඩක් නවත්ත මගේ යාළුවෙක් කියන හයි ඔයාට මම මතකද මේ අපේ සර්ගේ වත්සලා දැන්ද ඔපනේ අනේ ඔව් මිස් ගෙදරද යන්නේ නෑ බෝඩිමට බෝඩිමට කොයිද බෝඩිම තියෙන ළඟද මොරටුවේ යා මම ඔය ඩ්‍රොප් කරන්න අනේ කමක් නෑ මිස් මේ මට තව වැඩ දෙක තුනක්ම තියෙනවා ෂොපින්ද ෂොපින් කිව්වට ඉතින් මේ බඩු වගේක් ගන්න නගින්නකො මම ආවද ඩ්‍රොප් කරන්න. අනේ කමක් නෑ මිස්. අයියෝ මොකද්ද අනේ? නගින්න නගින්න මේ ට්‍රයි ෂෝ එකේ දෙන්නේ කියා කියලා කිසිම තහනමක් නෑ හරිද? නගින්නනේ. යන් 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 යන්. අපි යමු. හොඳටම නෝට් මට ඔය කියන එක මතක කරන් ට්‍රයි එකක් දෙන්න කොහෙද දැකි කියලා අයි අලු විහාරයේ ගිතර ගිහින් එනකොට අපි වැරලවන්න හැදුවේ ඒ ගෑණි ඉතින් ඉන් කියන්නේ අර බලනවකෝ අපද බොල ප්‍රශ්නයක් තියෙනවනම් ඒක කතා කරලා විසඳගමු මචං හරි යකෝ උඹ ගැලවිලා යනවා කියන්නේ ඇඟේ කෑල්ලක් ගැලවිලා යනවා වගේනේ මල්ලී පොඩ්ඩ හිතාන